මේ සතුන්ට උදව් කරන්න බැරි නම් අරුම තරමේ ඔවුන්ට හිංසාවත්වක් නොකර ඔවුන්ගේ නිදහසේ ඉන්න ඔවුන්ට අවස්ථාව දෙන්න කියන ඉල්ලීම කරනවා. ආයුබෝවන්. Talk with YP. මගේ YouTube channel එකේ තවත් අලුත් segment එකට ඔයගොල්ලෝ හැමෝම අදත් බොහොම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම කතා බහක් අරගෙන එන්න හිතුවා මගේ වීඩියෝ එක බොහොම විශේෂාකාරයකට. ඉතින් වෙනදා විදිහට නෙවෙයි. සූම් තාක්ෂණිය ඔස්සේ අද විශේෂ කතා බහක් ඔයගොල්ලොත් එක්ක අරගෙන එන්න මම සැලසුම් කරා. ඉතින් මේ කතා බහ බොහොම කාලෙක ඉඳන් කරන්න බලාපොරොත්තුෙන් හිටපු කතා බහක් විශේෂ කෙනෙක් එක්ක. ඉතින් මේ රටේ පවතින වාතාවරණය සහ මේ සංචාරණ සීමා නිසා ඔහුව හමු වෙලා මේ වැඩේ කරන්නට හැකියාවක් ලැබුණේ නැහැ. ඉතින් කෙසේ වෙතත් මේ කතා බහ අනිවාර්යෙන්ම ඔබ හමුවට අරගෙන එන්න ඕනේ නිසාවෙන්ම සූම් තාක්ෂණය ඔස්සේ ඔහුව සම්බන්ධ කරගෙන මේ වීඩියෝ එක කරන්න අද මම හිතුවා. ඉතින් මේ වීඩියෝ එකට මුල් වෙන්නේ අපේ කාලේ බොහොම වටින කියන තරුණයෙක්. ඉතින් විශේෂයෙන්ම මගේ මිත්‍රෙක්. ඒ ගැන මට ගොඩක් සතුටුයි. මගේ පාසල් කාලේ ඉඳන් මිත්‍රෙක්. ඉතින් ඔහුගේ මේ තරුණ කාලේ බොහොම හොඳ වැඩකට ඔහු යොමු කරලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම අපි දන්නවා මේ අපි හැමෝම බොහොම සුරතල් සතුන්ට බොහොම ආස කරන උදවිය. ඉතින් බොහෝ නිවෙස්වල ලංකාවේ මේ සුරතලයට ඇති කරන සුනකයින්, බළලුන්, ඒ වගේම තවත් සුවිශේෂී සත්ව කොට්ටාශයන් ගණනාවක් ඉන්නවා. ඉතින් විශේෂයෙන්ම ඔවුන්ට ඒ ආකාරයේ නිවෙස්වල රැකවරණය හිමි වෙද්දී අපි දන්නවා ලංකාවේ බොහෝමයක් දෙනා මේ සමහර උදවිය මේ තමන්ගේ නිවෙස්වල ඉන්න සුරතල් සතුන් පවා අවසානයේ කාලෙකදී මේ පාරට ගිරල්ල දාලා ඔවුන්ට අවසානයේ ආහාරයක්වත් නැති තැනට ඔවුන් පත් කරනවා, නිවෙසක්වත් නැති තැනට පත් කරනවා. ඉතින් ඒ වගේ නිවෙස් අහිමි ගිය සරණක් නොමැති වුණු සුරතල් සත්වයින්ට සරණක් දීලා බොහොමයක් තරුණ තරුණියන් යොමු නොවෙන පැත්තකට ස්වේච්ඡාවෙන්ම යොමු වෙලා තමන් විසින්ම සංගමයක් හදාගෙන බොහෝ පිරිසක් ඒට එකතු කරගෙන ඒකට සම්බන්ධ කරගෙන මේ සුරතල් සතුන්ට වටිනාකමක් ලබා දුන්න අපේ කාලේ වටිනා තරුණයෙක් එක කතා කරන්න තමයි අද මම මගේ සෙග්මන්ට් එකෙන් සූදානම් වෙන්නේ. එහෙනම් ගොඩක් දේවල් තියෙන ඔහුත් එක කතා කරන්න අපි වැඩි වෙලා ගන්න නැතුව නම් යමු අද වීඩියෝ එකට. හොඳයි, එහෙනම් දැන් මම සූදානම් වෙන්නේ ඒ තරුණයත් එක කතා කරන්න. ඉතින් අපි බලමු ඔහු කවුද කියලා. මං හිතන්නේ මේ වෙනකොටත් ඔබ බොහොම හොඳින් හඳුනන කෙනෙක් වෙන්නට ඕනේ. ඉතින් මේ ඉන්නේ අද මාත් එක කතා බහට එක් වෙන මගේ මිත්‍රයා ගිහාන් ජයතිලක. ගිහාන් ආයුබෝවන්. ආයුබෝවන් යසෝ. ඉතින් බොහොම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් බොහොම ස්තුතියි මං කරපු එක ආරාධනෙන්ම මාත් එක්ක එකතු වීම සම්බන්ධයෙන්. ඉතින් මං හිතන්නේ ඔබ සමාජ මාධ්‍යයක් හරහා මං හිතන්නේ මේ වගේ සාකච්ඡාවට එකතු වෙන පළවෙනි අවස්ථාව කියලා මං විශ්වාස කරනවා. ඉතින් බොහොම සතුටුයි මාත් එක්ක ඒ මගේ channel එකෙන් ඒ අවස්ථාව මට ලබා දුන්න නිසා ඔබට ඒ අවස්ථාව ලබා දෙන්න පුළුවන් වුණාට. ඉතින් හිතවතුනි මේනි ගිහාන් ජයතිලක, ඔබ සියලු දෙනාම මේ වෙනකොට දන්නවා මං හිතන්නේ බව් බව් කියලා අපි දන්නවා මේ සමාජ සත්කාර සේවයක් තියෙනවා මේ අසරණ සුරතල් සතුන්ට. ඉතින් මේ බව් බව් සංකල්පයේ නිර්මාතෘවරයා වගේම බව් බව් සමූහයේ නිර්මාතෘවරයා තමයි මේ ගිහාන් ජයතිරික කියන්නේ. ඉතින් බොහොම සතුටුයි මේ වගේ කෙනෙක් එක්ක සාකච්ඡාව කරන්නට ලැබීම ගැන. ඉතින් මේ වෙනකොට ලංකාවේ බොහොමයක් දෙනා දන්න කියන කෙනෙක් ගිහාන්, ඒ වගේම ඔහුගේ මේ සංගමය බව බව සංගමය. ඉතින් බොහෝ දෙනා මම හිතන්නේ උපකාර ලබාගෙන තියෙනවා මේ සංගමයෙන්. ඔවුන් බොහොමයක් පිරිස්වලට උපකාර ලබා දීලා තියෙනවා සහ බොහොමයක් පිරිස් ඔහුවට එකතු වෙලා ඉන්නවා. ඉතින් ගිහාන් අපි අද කතාබහ මේ විදිහට ආරම්භ කරමු. මුලින්ම අපි හැඳින්වීමක් කරගමු, මේ ඔබ ගැන කුංචි හැඳින්වීමක් කරලා අපි මේ කතාබහට පිවිසෙමු කියලා මං හිතුවා. ඔව්, මම ගිහාන් දිනුෂ්ක, වයස අවුරුදු 27යි. යසත්ල දන්නවා අපි කුරුණෑගල මලින්දේ විද්‍යාලයේ තමයි අධ්‍යාපනය හැදෑරුවේ. ඊට පස්සේ මට හැකියාව ලැබෙනවා ලංකා ජර්මන් තාක්ෂණික ආයතනයත් එක්ක යටතේ අධ්‍යාපනය හදාරන්න වසර 4ක්. ඊට පස්සේ මම දැන් ඉලෙක්ට්‍රොනික උපාංග සම්බන්ධව ව්‍යාපාරික ආයතනයක හිමිකරුවෙක් විදිහට කටයුතු කරනවා. නුගේගොඩ ප්‍රදේශයේ තමයි ව්‍යාපාරික ස්ථානය පිහිටලා තියෙන්නේ. ඊට අමතරව මේ ගොඩක් අය අඳුනන්නේ මේ බව බව කියන වැඩත් එක්ක සමාජ මාධ්‍ය හරහා
මේ සත්තුන්ට පිහිට වෙන උපකාර කරන කටයුතු එක තමයි. හොඳයි. ඉතින් ඒ වගේ තැනකට ගියපු තරුණෙක් මේ වගේ සමාජ සත්කාරයකට යොමු වෙනවා කියන්නේ අද කාලේ මම හිතන්නේ බොහොම කවුරුත් ගොඩක් නොහිතන තැනක් සහ නොහිතන පැත්තක්. ඉතින් අපි ගිහන් මුලින්ම පටන් ගමු මෙහෙම. දැන් ඔබට මේ වගේ වැඩක්, මේ වගේ මේ බව බව කියලා සංකල්පයක් පටන් ගන්න කොහොමද මුලින්ම අදහස ආවේ? මුලින්ම ආවේ අදහස ඉස්කෝලේ කාලේ මුල් කාලේ දන්නවා කරුණ නිර්මාචනය මම. හැබැයි 12 වසරේදී විතර වාණිජ අංශය අපි හදාරද්දී අපේ ස්පෝට් මීට් එක තිබුණා. එතකොට දැන් මම වෙන YouTube channel එක හරි වෙන ඇත් එක්ක කතා කරනකොට මේ කරුණු කියන්නේ. හැබැයි අපි අර මීට වඩා ලගින් ආශ්‍රය කරන හින්දා අසහ අපේ අතීතයේ ඔයගොල්ලෝ ගොඩක් ලගින් දන්න නිසා ස්පෝට් මීට් තියෙනකොට ස්පෝට් මීට් දවසක රෑ තමයි මම නිර්මාංශයෙන් අපේ හවුස් හදනකොට ඒ යාළුවෙක් එක්ක ඇති වුණ පුද්ගලික තරහකට යාළුවා තිලින ඔයගොල්ලෝ දන්නවා අපේ තිලිනත් එක්ක උණු වහිනීමේ. ඔව් මං හිතන්නේ තිලින තරහ වෙන්නේ නැති වෙයි මේ නම ප්‍රකාශ කරාට. ඔව් තුන් ගොඩක් තැන්වල මං තිලිනටත් ඔක කියලා දෙන අයත් බොහොම සිනහවෙන් තමයි දැන් මේ දේවල් බාරගන්නේ. ඉතින් ඒක ප්‍රතිඵලයක් විදිහට නිර්මාංශ වෙනවා මම. ඒක ගැහට ඒ විස්තර අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ මම නිර්මාංශයි කියන එක දැනගෙන මට අවස්ථාව ලැබෙනවා ශ්‍රී ලංකා අවිහිංසාවාදී යෝන් සංවිධානයත් එක්ක එකතු වෙන්න. එතකොට ඒගොල්ලෝ ඒ කාලේ වෙනකොට කුරුණෑගල දිස්ත්‍රික්කයට සංවිධායකවරයෙක් හොයාගෙන හිටියේ. මගෙන් ඉල්ලීමක් කරා කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායක විදිහට කටයුතු කරන්න පුළුවන්ද කියන එක. එතකොට මට කිසිම අදහසක් තිබුණේ නැහැ මේ විශේෂයෙන් සතුන් පිළිබඳව සහ මේ අවිහිංසාවාදී සංවිධානය පිළිබඳ. මං ඔවුන්ගේ විස්තර හොයලා ඔවුන් ගැන දැනගෙන ඔවුන් සමග එකතු වෙනවා. ඒ සංවිධානය මගින් කරන්නේ පාසල්, දහම් පාසල්, රාජ්‍ය ආයතන වගේ ආයතනවල පැය 3ක දේශනමාලාවක් සිද්ධ කරන එක. ඒකෙදි කියන්නේ මේ සතුන්ට ආදරය කරන්න කියන එක සහ නිර්මාංශ වීමේ වැදගත්කම කියන කරුණු. ඒතනදී තමයි මම මුලින්ම කුරුණෑගල VTA වෘත්තීය පුහුණු අධිකාරියේ දේශනයක් සංවිධානය කළා. එහෙම එහෙම පාසල් වල, දහම් පාසල් වල, වයිප පළාත් වල විශාල වශයෙන් දේශන කළා. ඒ වගේදී අපි වීඩියෝ දර්ශන මගින් පෙන්නනවා මේ පිටරටවල් වල මේ පාරවල් වල ඉන්න සත්තු තුවාල වෙලා ලෙඩ වෙලා ඉන්නකොට ඒගොල්ලෝ ගිහින් රෙස්කියු කරලා මෙයාලට බෙහෙත් කරලා ගෙවල් හොයලා දෙන වැඩ කටයුතු. එතනදී තමයි මට අදහසක් එන්නේ අපි මේ දේවල් විදේශ රටවල් වල දේවල් පෙන්නද්දී අපේ රටේ තෝරන තරම් පාරවල් වල මෙහෙම සතුන් ඉන්නවා. එහෙම දෙයක් අපිටත් පටන් ගන්න. මොකද ඒ වෙනකොටත් අවිහිංසාවාදී සංවිධානය හරහා විශාල තරුණ පිරිසක් අපිත් එක්ක හිටියා සතුන්ට කැමති, සතුන්ට ආදරය කරන. එහෙම තමයි පටන් ගත්තේ. එතකොට තිබුණු ඔය සෝෂල් මීඩියා වල තිබුණු සතුන්ට උපකාර කරන සංවිධාන සහ ඒගොල්ලෝ එක්ක මම වැඩ කරා විචාවෙන්. ඊට පස්සේ සමහර අවස්ථා තිබුණා. දැන් මම පාරේකදී එහෙම ලෙඩුණු සතෙක්ව දැක්කොත් එයාව ගන්න කලින් මට ඒගොල්ලන්ගෙන් අවසරය එනකන් ඉන්න ඕනේ මෙහෙම බලන් ඉන්න වෙනවා. ඊට පස්සේ මම කල්පනා කරා මමම සංවිධානයක් ආරම්භ කරලා මගේ පුළුවන් උපරිමය ලබා දෙන්න. එහෙම තමයි බව බව පටන් ගන්න. හොඳයි. ඉතින් බොහොම හොඳ ආරම්භයක් අපිට මේ කතාවේ පිටිපස්සට යනකොට තියෙනවා. ඉතින් මම හිතන්නේ තරුණෙක් යමු නොවන පැත්තකට ඔබ හොඳ ආරම්භයක් අරගෙන අද වෙනකොට ගොඩක් දුර ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ මේ වෙනකන් ඇවිල්ලා තියෙන ගමනේ ගිහන් බව බව සංගමය හරහා බොහෝ වැඩ කටයුතු කරලා තියෙනවා. අපි දකිනවා සුවිශේෂයෙන්ම ඔබගේ සමාජ මාධ්‍ය පිටුව හරහා, ඒ සමූහය හරහා ඔබ ප්‍රචාරය කරනවා මේ මොන මොන වැඩද කරන්න කියලා. ඉතින් යම්කිසි කෙනෙක් ඉන්නට පුළුවන් මේ වැඩගෙන මේ වෙනකන් තරමක අඩු දැනුවත්කමක් තියෙන. ඉතින් ඒ කට්ටියට අපි සඳහන් කරමු මේ වෙනකොට බව බව සංගමය හරහා මොන වගේ වැඩ කටයුතුද කරලා තියෙන්නේ සහ කරමින් යන්නේ කියන එක. මේ වෙනකොට අපි විශේෂයෙන්ම සිද්ධ වෙන්නේ මුලින්ම ආරම්භය වුණේ වීදිවල පිටින මේ තුවාල වෙලා ලෙඩ වෙලා ඉන්න සතුන්ව ප්‍රතිකාර වලට යොමු කරලා ඊට පස්සේ ඒගොල්ලන්ව වුණාට පස්සේ Facebook වගේ social media හරහා එයාලගේ ෆොටෝස් දාලා පත්තර වල දාලා මෙහෙම කරලා ඒගොල්ලන්ව බාර ගන්න කැමති පවුල් වලට ලංකාවේ කොහෙ වුණත් අපි ගිහිල්ලා බාර දීලා ඒ විදිහට ඒගොල්ලන්ගේ ජීවිත වෙනස් කරන දේවල් විශේෂයෙන් මේ වීදිවල සිටින සුනකයන් සහ පූසන් ගෙන් තමයි ආරම්භ වුණේ. ඊට පස්සේ අපිට ටික ටික අපි ව්‍යාප්ත වෙනකොට අපිට
වනජීවී සතුන්ද නැත්තම් වීදිවල සිටින සතුන්ද කියලා වෙනසක් නැතුව දෙපිරිසියෙම කටයුතු වලට සතුන්ගේ ප්‍රතිකාර කටයුතු වලට ඔවුන්ට සිදුවන අසාධාරණකම් වලදී නීතිමය පරිසරයට මේ හැම දෙයකටම අපිට දායක වෙන්න හම්බුණා. එතනින්ුත් එහාට ගිහිල්ලා අපේ ව්‍යාපෘති ලොකු වෙනකොට ඉල්ලීම් යටතේ අපි දැනට ලියාපදිංචි වෙලා තියෙන සත්ව සුබසාධන සංවිධානයක් විදිහට, හැබැයි ඒ යටතේ අපි කරුණු පෙන්නලා තියෙනවා මිනිසුන්ට සහ දරුවන්ටත් අපේ සේවාවන් සිද්ධ වෙනවා කියලා. ඒ හරහා අපි පාසල් වලට විශේෂයෙන් ඩෙස්ක් බංකු දේවල් හිග පාසල් වලට ඒවා ලබා දීමේ වැඩසටහන් පුස්තකාලයන් ලබා දීම සහ විශේෂයෙන් අපේ ව්‍යාපෘති කරා වැඩිහිටි නිවාසවල ඔවුන්ව වන්දනා චාරිකා එක්කන් යන වැඩසටහන්, දුෂ්කර ප්‍රදේශවල සිටින පාසල් දරුවන් කොළඹට ගෙනල්ලා ඒගොල්ලන්ට කොළඹ තියෙන බලන්න මගහැරන විශේෂයෙන් මියුසියම් එක වගේ දේවල් බලන්න අවස්ථාව සලසලා දුන්නා. ඒ කටයුතුත් අපි සිද්ධ වෙනවා. පසුගිය පාස්කු ප්‍රහාර කාලේ අපිට මඩකලපුවට සහ කටුව පිටියට යන්න ඒ දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දෙන්න වගේ වැඩ කටයුතු රාශියක් සතුන් මූලික කරගෙන මිනිස්සුන්ට දරුවන්ට කරන්න හැකියාව ලැබිලා තියෙනවා. හොඳයි. ඉතින් බොහොම පරාසයක ක්‍රියාත්මක වෙන වැඩක්. ඉතින් බොහෝ දෙනෙක් මම හිතන්නේ සතුටු වෙයි මේ කරන වැඩ ගැන අහලා සහ ඉදිරියටත් කරගෙන යන වැඩ ගැන අහලා. ඉතින් මේ වෙද්දි මේ වැඩ කටයුතු සියල්ලම ඔබට කරන්න බොහෝමයක් පිරිස් ඔබත් එක්ක එකතු වෙලා ඉන්නවා, මේ සංගමයත් එක්ක බැඳිලා ඉන්නවා. විශේෂයෙන්ම අපි දකිනවා මේ පශු වෛද්‍යවරු ගණනාවක්ම ඔබත් එක්ක එකතු වෙලා ඉන්නවා මේ කර්තව්‍යෙදි. ඉතින් අපි මතක් කරමු, දැන් මේ වෙද්දි ඔබේ සංගමයේ මේ වැඩ කටයුතු සියල්ල කරගන්න ඔබත් එක්ක තවත් සම්බන්ධ වෙලා ඉන්න කටේ තවත් මොනහරි සංගම ඔබත් එක්ක එකතු වෙලා ඉන්නවද, නැත්නම් පුද්ගලයන් වශයෙන් කවුද මේ ඔබත් එක්ක එකතු වෙන්නේ මේ ඉදිරි වැඩ කටයුතු සහ මේ පත්මන් වැඩ කටයුතු කරගෙන යන්න මේ බව බව සංගමේ? විශේෂයෙන්ම අපේ බව බව සංගමේ මම වගේම මහන්සි වෙන දෙන්නෙක් ඉන්නවා. අපේ ඩිලන් සහ බුද්ධි කියලා කියන තමා ක්‍රියාකාරීව අනිකුත් ව්‍යාපෘති සැලසුම් කරන ඒවා, ඒ සඳහා මහන්සි වෙන දේවල් වෙන්නේ. එතනින් එහාට ගිහිල්ලා අපේ ගොඩක් වෙලාවට දැන් අපිට සතෙක් ගැන පණිවිඩයක් ලැබුණොත් දුරබහිර ප්‍රදේශකින් ඒ සතාව අල්ල ගන්න අපහසු වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඒගොල්ලෝ එයාලා මුහුණ දීලා ඉන්න පීඩාකාරී තත්ත්වයක් එක්ක සමහර විට රුදුරු වෙන්න පුළුවන්, කියන්නේ මිනිස්සෙට ලඟ වෙන්න බැරි තත්ත්වේ. එහෙම අපහසුයව අල්ල ගන්න අපේ කැචර් කෙනෙක් ඉන්නවා සමීර කියලා. එතකොට සමීර එතනින් එහාට මේ සතුන්ට ආහාර ලබා දීමේ වැඩසටහන අපි දිනපතා සිද්ධ කරනවා. ඒ ආහාර පිළියෙල කරන පිරිස, අපිට ඩොනේට් කරන උදව් කරන අය, මේ හැමෝගෙම සහයෝගය තියෙනවා. ඊට අමතරව සත්ත්ව රෝහල් තුනක් මූලික වෙලා අපි දැනට ප්‍රතිකාර කටයුතු කරනවා. කඩවත, කුරුණෑගල සහ රාගම. එතනින් එහාට ඕනම ප්‍රදේශයක පශු වෛද්‍යවරයෙක්ට කෙනෙක් සතෙක් යොමු කරන්න සූදානම් වෙලා ඉන්නවනම් ඒ වෙලාවේ අපිට තියෙන අරමුදල් සහ ඉඩකඩ ප්‍රමාණයත් එක්ක ඕනම පශු වෛද්‍යවරයෙක් එක්ක අපි ගොඩක් පශු වෛද්‍යවරු අපිත් එක්ක හැමෝම වගේ සුහදයි. මේ හැම කෙනෙක්ම වගේ අපිත් එක්ක කටයුතු කරනවා. ප්‍රධාන වශයෙන් පශු වෛද්‍ය රෝහල් තුනක් අපිත් එක්ක කටයුතු කරනවා. ඊට අමතරව අපේ වෙනම ෆේස්බුක් ගෲප් එකක් තියෙනවා, බව බව ස්වේච්ඡා සමාජිකයින් කියලා. ඒකේ 3000කට ආසන්න පිරිසක් එකතු වෙලා ඉන්නවා. ඉතින් කොයි හරි ප්‍රදේශයක මේ කටයුත්තක් තියෙනකොට අපි ඒ ප්‍රදේශය සදහන් කරලා ඒකේ පණිවිඩයක් යොමු කරාම ඒ ප්‍රදේශයට අදාළව ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන්න කැමති පිරිස එකතු වෙනවා. මේ වගේ පිරිසක් තමයි අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. හොඳයි. දැන් ඒ කියන්නේ මේ බොහොමයක් වෙනා ස්වේච්ඡාවෙන් ඔබත් එක්ක මේ වැඩේට එකතුණු පිරිස නේද? එහෙම නේද? ඔව් ඔව්. අපේ බව බව හරහා කිසිම සමාජික මුදලක් අය කිරීමේ කටයුත්ත සිද්ධ වෙන්නේ නැහැ. ඕනම කෙනෙක්ට එකතු වෙලා වැඩ කරන්න පුළුවන්. ඒ වගේම කිසිම කෙනෙක්ට මේ පඩියක් ලබා දීමේ කටයුත්ත සිද්ධ වෙන්නේවත් නැහැ. ඒක මටවත් අධ්‍යක්ෂක මණ්ඩලයේ කිසි කෙනෙක්ටවත් එහෙම වැඩ කරන කාටවත් පඩියක් විදිහට මුදල් ලබා දෙන්නෙත් නැහැ. අපි සේවාවක් කෙනෙක්ගෙන් ගන්නවා නම්, අපි කියමුකෝ ට්‍රාන්ස්පෝර්ට් එකක් ගන්නවා නම්, ඌට ඒ ප්‍රවාහන වියදම් වගේ දේවල් ඒ අවශ්‍ය වියදම් විතරයි ලබා දෙන්නේ. එතනින් එහාට සමාජික මුදල් සහ මේ සැලරි එකක් ගෙවන දේවල් සිද්ධ වෙන්නේ ස්වේච්ඡාවෙන් තමයි කට්ටිය එකතු වෙලා ඉන්නේ. හොඳයි. ඉතින් බොහොම හොඳ තත්ත්වයක් සහ හොඳ පණිවිඩයක් වර්තමානයේ තරුණ තරුණියන්ට වගේම වැඩිහිටියන්ටත් ලබා දෙනවා. ඉතින් ස්වේච්ඡාවෙන් යමකට තමන්ගේ
කාලය ශ්‍රමය කැප කරනවා කියන එක අද කාලේ බොහොමයක් දෙනා නොහිතන පැත්තක් විශේෂයෙන්ම මේ තරුණයන් පිරිස එකතු වෙලා මේ බව බව සංගමය හරහා මේ ඔබට දෙන පණිවිඩය ඉතාමත් වැදගත් හිතවතුන් ඉතින් නෑ ඔබටත් පුළුවන් ඔව් එක්ක සම්බන්ධ වෙන්න මේ වැඩේට අපි ඉස්සරහට එක කතා කරමු හොඳයි ගිහන් දැන් අපි පොඩක් ඔබගේ මේ සංගමයේ අපි මේ සමාජ මාධ්‍ය හරහා දුටු විස්තර කිහිපයක් දැන් කතා කරන්න යන්නේ මේ පහුගිය දවසක දැන් මේ බව බව සංගමයේ වැඩ කටයුතුත් එක්ක ඔබේ සංගමය අලුතෙන් මේ කොළඹ ප්‍රදේශයේ අවන්හලක් විවෘත කර අපි දැක්ක බොහොම සුවිශේෂී පුද්ගලයෙක් සමග ඔහුගේ දායකත්වයත් එක්ක ඉතින් ඒ ගැන විස්තර ටිකක් අපි කියමු ඒ ඒ අවන්හල විවෘත කරන්න කොහොමද ඒ මඟ පෑදුනේ සහ ඒ විවෘත කරන අරමුණ ඒකට උදව් කරේ කවුද මේ සුවිශේෂී පුද්ගලයා මේ විස්තර ටික අපි අපේ හිතවතුන්ට කියමු ඔව් අපි බව බව හරහා කියන්නේ මුලින්ම ලංකාවට හඳුන්වා දීපු ආකාරයේ ව්‍යාපෘති බොහොමයක් සිද්ධ කරා උදාහරණයක් විදිහට අපි කළා දිලිසෙන කරපටි කියලා ව්‍යාපෘතියක් ඒක හරහා මේ පාරවල් වල ඉන්න සතුන්ට අපි පළදිනවා බෙල්ට් එකක් මේක ලුමිනස් වලින් මහලා තියෙන්නේ එතකොට රෑට වාහන එනකොට වාහනවල ලයිට් එළියට අර ඈත පාරක සතෙක් නිදන් ඉන්නවා නම් බෙල්ට් එක දිලිසෙන නිසා අනතුරු අවම කරගන්න හැකියාවක් ලැබේ කියන විශ්වාසය අපි කරා ඒ වගේම බණ්ඩි ටුක් කියලා ව්‍යාපෘතියක් ගෙනා ඔය හිල්ටන් ගලධාරි වගේ හෝටෙල් වල ඉවත බොහොමයක් ආහාර අපතේ යනවා. ඉතින් ඒගොල්ලොත් එක්ක කතා කරලා ඒ අපතේ යන ආහාර අපි ත්‍රිරෝධ රතයක් යොමු කරලා මේ වීදි වල ඉන්න සතුන්ට බෙදා දීමේ ව්‍යාපෘතියක්. ඒ වගේ ව්‍යාපෘති කරනකොට අපි තව ව්‍යාපෘති දෙකක් කරන්න අවස්ථාව ලැබුණා. ඒ තමයි ප්ලාස්ටික් බෝතල් දානකොට සතුන්ට ආහාර ලැබෙන විදිහේ යන්ත්‍රයක් ස්ථාපනය කරන්න. ඊට පස්සේ අපිට මේ යන්ත්‍රය තියන්න ස්ථානයක් නිශ්චිත තැනක් අපිට නැති ගැටලුවක් තිබුණා. එහෙම ඉන්නකොට අපි තව ව්‍යාපෘතියක් කරා මේ ඔය සතුන්ට කෑම දෙන්න කැමැත්තක් දක්වන ආපන ශාලා හිමියන් ඒ විවිධ රෙස්ටුරන්ට් තියෙන අය ඒගොල්ලන්ගේ ඉස්සරහට යාළගේ මේ වෙළඳ ආයතනයේ නම ප්‍රචාරණය කරන පුවරුවක් ලබා දෙනවා. ඒ පුවරුවේ තියෙනවා සතුන්ට ආහාර තියන්න ජල බදුනක් සහ කෑම බදුනක්. මේක දැකලා මේ කවුරුත් ගොඩක් දන්නව පුල් ශාන්ත සන්නස්ගල මහත්තයා ඔහුගේ රොයල් සර්ප්‍රබේනියන් කියලා ආයතනයක් තියෙනවා නුගේගොඩ විජයරාම ප්‍රදේශයේ. එම ආයතනයටත් අපින් ඒ පුවරුවක් ලබා ගන්න කැමැත්ත පළ කරා. ඊට පස්සේ අපි ඒක ලබා දුන්නට පස්සේ අපි අඳුරගෙන අපේ විස්තර කතා කරලා අපිට ගොඩක් සගේ තින්නවා සිම්බා කියලා සුරතල් සුනකෙක්. ඉතින් එයාගේ කටයුතු අපි හරහා ඔයලා බලලා ගොඩක් කිට්ටුවෙන් ආශ්‍රය කරන්න අවස්ථාව ලැබුණා. එතනදි තමයි ඔහුගේ මහල් හතරකින් යුත් ගොඩනැගිල්ලක් තියෙනවා විජයරාම නුගේගොඩ ප්‍රදේශයේ. එතන යට මහලය හයි ලෙවල් පාරට මූණ දාලා තියෙන මං හිතන්නේ ඒක රෙන්ට් එකට දුන්නොත් 150,000 ලක්ෂයකට ආසන්න මුදලක් රෙන්ට් කරන්න පුළුවන්. එහෙම නොදී ඔහු කටයුතු කරා ඒක බව බව අපේ සංවිධානයට නොමිලේ ලබා දෙන්න කිසිම මුදලක් අය කරන්නේ නැතුව සහ ඒකේ ඔක්කොම ඩිසයින් කටයුතු ඇතුළ ලස්සනට ලෑලි වලින් හදලා ආවන්හලක් විදිහට සම්පූර්ණ කරලා අංග සම්පූර්ණ කරලා අපිට ලබා දුන්නා. ඊට පස්සේ ඒක විවෘත කරලා ඒක හරහා නිර්මාංශ ආහාර ලබා දෙන විදිහ ආවන්හලක් අපිට පවත්වාගෙන යන්න හැකියාව ලැබුණා. නමුත් අර අපිට විවෘත කරපු කාලෙත් එක්ක මේ කොරෝනා ඉතාමත් අවදානම්ම තියෙන කාලයක තමයි විවෘත කරන්න හම්බුනේ. ඒ හින්දා අපි මේ වෙනකොට දැනට වහලා තියෙනවා ඉදිරියේ රටේ තියෙන තත්ත්වෙත් එක්ක තමයි ඉදිරියට ඒක විවෘත වෙන්නේ. පසුගිය කාලවල වල ඉතාමත් සාර්ථකව ඒක පවත්වාගෙන යන්න අපිට හැකියාව ලැබුණා. විශේෂයෙන් ස්වේච්ඡාවෙන් එකතු වුණ අය හිටියා. ඊට අමතරව ඒකට වැඩ කරන්න එකතු වුණ අයත් හිටියා. මේගොල්ල හරහා මේ අවන්හලේ විශේෂත්වය තමයි මේකෙන් ලැබෙන ලාභය 100%ක්ම යෙදෙන්නේ. දැනට අපි නිර්මාණය කරනවා මේ සතුන්ව රැකබලා ගන්න මධ්‍යස්ථානයක් ගොඩනගනවා. මේ කටයුතු සඳහා තමයි මේ අවන්හලේ ලාභය 100%ක්ම යෙදෙන්න අපි ඒක පවත්වාගෙන ගියේ. හොඳයි අපි ඒ අලුතෙන් කරන වැඩේ ගැන අපි කතා කරමු. දැන් මේ ඔබ කිව්වා දැන් මේ අවන්හලට එතකොට සේවයට එන සියලුම දෙනාත් ස්වේච්ඡාවෙන් ඔබත් එක්ක එකතු වෙන පුද්ගලයන් නේද? ඔව් අවන්හල ආරම්භ කළ මුල් කාලේ අපි මාස දෙකක් විතර කාලේ යනකම් ස්වේච්ඡා සේවකයන් තමයි වැඩ කරේ දින මාරු කරගෙන. නමුත් වැඩි පිරිසක් අවන්හල අඳුරගත විශේෂයෙන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසල තමයි අවන්හල තියෙන්නේ. එතකොට පිරිස ටික ටික වැඩි වෙද්දී දිනකට අපි සමාජිකයන් දෙන්නෙක් විතර තමයි අවන්හලේ වැඩ කරේ. නමුත් ඔවුන්ට අර ඒක පාලනය කරගන්න අපහසු තත්ත්වයක් ආපු නිසා
අවන්හලෙන් අවන්හලෙන්ම යැපෙන විදිහට අපි සේවකයන් දෙදෙනෙක් බදවගත්ත විශේෂයෙන් ප්‍රණීත ආහාර වේලක් දෙන්න අවශ්‍ය නිසා මේ චෙෆ් සහ ඉතවස් ඉස්සරහ බලන කැෂියර් ඒ දෙන්නම අපේ සංවිධානයේම වැඩ කරන අයගේ මිත්‍රයන් දෙදෙනෙක් පස්සේ අපි බදවගත්තා. නමුත් ඒ දෙන්නට අමතරව අනිත් අය ඇවිල්ලා ඉතුරු වැඩ කටයුතු අස්පස් කරන දේවල් උදව් වෙන දේවල් ස්වේච්ඡාවෙන් තාමත් පිරිස ඇවිල්ලා කරගෙන යනවා. එතකොට දැන් ගියන්නේ මේ අවන්හලත් මේ බවබව කියන නමින්මද පවත්වාගෙන යන්නේ කොහොමද? ඔව් මේක අපි මේ මෙතන අපිට මේ තන කිසිම ලාභ අපේක්ෂාවකින් තොරව ලබා දුන්නු සන්නස්ගල සර්ට කරන ගරුකිරීමක් විදිහට අපි රෝයල් ටැප්‍රබේනියන් කැෆේ කියන නම තමයි මේකට යෙදුවේ. නමුත් ඒක සර්ගිල්ලි මත රෝයල් ටැප්‍රබේනියන් කැෆේ විත් බවබව කියන නම මේකට එකතු වුණා. ෆේස්බුක් පේජ් එකත් ක්‍රියාත්මක වෙන්නේ නමින් අපි ගොඩක් පිරිස මේක හඳුන්වන්න ගත්තේ බව බව කැෆේ කියන නමින්. ඒගොල්ලෝ අපි මොකක් හරි ආවිල ෆොටෝ එකක් දැම්මා ටැග් ලයින් එක විදිහට බව බව කැෆේ එක කියන නම තමයි භාවිතා කරේ. ඊට අමතරව මේක පික් මී ෆුඩ් වගේ ඒ වගේ ක්‍රියාත්මක වෙන්නේ බව බව කැෆේ කියන නමින්ම තමයි. ඉතින් දැන් ගොඩක් අය භාවිතා වෙන නම වෙන්නේ බව බව කැෆේ. හැබැයි අපි යොදපු නම වෙන්නේ රොයල් ටැප්‍රබේනියන් කැෆේ විත් බව බව. හොඳයි. ඉතින් බොහොම හොඳ කාර්යයක්. ඉතින් ඔබ ඒ අවට ප්‍රදේශයේ ඉන්නවා නම් මේ වීඩියෝ එක බලලා හිතවතුන්ට ආරාධනා කරනවා යන්න මේ කැෆේ එකට ගිහිල්ලා ඔවුන්ගේ මේ ප්‍රයත්නයට දායක වෙන්න. මේ ප්‍රණීත ආහාර වේලක රස විඳින ගමන් ඔබ ගෙවන මුදලෙන් මේ මිලෙන් ඔවුන් තවත් අසරණ සතෙකුට උපකාර කරන්නට ඒ සියල්ලම යොදෙනවා. සා මේ මොහොතේ අපි නැවතත් බොහොම ආදරෙන් මතක් කරනවා ප්‍රවීණ සිංහල දේශක තුමන් උපුල්ශාන්ත සන්නස්කල මහත්මයා මේ වෙලාවේ ඔහු මේ වෙනුවෙන් ඔහු ඒ ලබා දුන්න දායකත්වයට සහ උපකාරයට. ගිහන් දැන් අපි කිව්වා මේ ඔබ සත්වයින් වෙනුවෙන් මේ අලුත් වැඩක් තවත් අලුත් වැඩක් ආරම්භ කරන්න යනවා කියලා. ඉතින් අපි කතා කරමු මේ ඉස්සරහට සැලසුම් කරලා තියෙන මේ අභය භූමිය සම්බන්ධයෙන්. බොහොම අලුත් මාතෘකාවක්. මහිතනේ පහුගිය කාලේ ඔබ සටන් කරා මහිතනේ මේ දේශපාලන සන්දර්භය ඇතුළේ මේ නීතිමය රාම ඇතුළෙත් ඔබ සටන් කරනවා අපි දැක්කා. මේ සත්වයින් අසරණ සත්වයින් වෙනුවෙන් විශේෂිත ඔවුන් රැකබලාගෙන විශේෂිත ස්ථානයක් ලබා දෙන්න, ඒ වගේම විශේෂයෙන්ම සතුන් ඔවුන් මිය ගියාට පස්සේ ඔවුන්ව භූමදානය කරන්න ඔවුන්ට අවසන් ගෞරව දක්වන්න වෙනම නගර ආශ්‍රිතව වෙනම ස්ථාන වෙන් කරලා දෙන්න කියලා. ඉතින් මේ වගේ සටන් කරලා මම හිතන්නේ ඔබ දැන් මේ වෙනකොට ඔබේ මේ ලැබෙන අරමුදල් වලින් අලුතෙන් අභය භූමියක් නිර්මාණය කරගෙන යනවා. දැන් මම හිතන්නේ වැඩ අවසන් අධීරයේ තියෙන්නේ. අපි ඒ ගැන ඒ ආපු සංකල්පය කොහොමද ආවේ සහ අභය භූමියේ මේ වෙනකොට නිර්මාණ කටයුතු අධීර කොහොමද තියෙන්නේ කියන එක ගැන අපි පොඩ්ඩක් විස්තර ටිකක් කියමු. විශේෂයෙන් අපි දකිනවා දැන් අපි මේ ක්ෂේත්‍රීයදී අපි අපේ රටේ වෙන්න ඕන වෙනස්කම් මොනවද කියලා අපි දියුණුයි කියලා හඳුන්වන රටවල් වලින් ඒගොල්ලෝ මොන වගේ ක්‍රියාමාර්ගද මේ සතුන් වෙනුවෙන් තියෙන්නේ, මොන වගේ නීතිමය පරිසරයද තියෙන්නේ, සතුන්ගේ අයිතිවාසිකම් කොයි වගේ තැනකද තියෙන්නේ කියන දේවල් පිළිබඳවත් අපි යම් කිසි සොයා බැලීමක් කරලා තියෙනවා. එතනදී අපි දැක්ක දෙයක් තමයි මේ අසල්වාසී ඉන්දියාවේ පවා එහෙම නැත්නම් අනිකුත් ගොඩක් රටවල් වල මේ සතුන් සම්බන්ධව තියෙන නීතිමය පරිසරය ශක්තිමත් එකක් තියෙනවා. උන්ට සිදුවන අසාධාරණකම් වලදී අදාළ සත්ව සංවිධාන සහ සතුන් වෙනුවෙන් ක්‍රියා කරන සත්ව ක්‍රියාකාරීන්ට ඒ පිළිබඳව මේ පියවරක් ගන්න නීතිමය පරිසරය වාසිදායක තත්ත්වයක් තියෙනවා. හැබැයි කනගාටුවක් විදිහට අපේ රටේ තවම ඒ අවශ්‍ය නීතිමය පරිසරය ඒ විදිහට සැකැස්සෙලා නැහැ. ඉතින් ඒ වෙනුවෙන් යසත් කලින් කිව්වා වගේ අපි විවිධ පාර්ශවයන් සමග සාකච්ඡා කරලා ඔවුන් හම්බෙලා විවිධ කටයුතු කරලා තියෙනවා. ඊට අමතරව මේ බලපත්‍ර නොමැතිව ඝාතනය කරපු සතුන් සම්බන්ධව අපි ඉදිරිපත් වෙලා මේ වෙනකොටත් නඩු විභාග කීපයක් අපිට පැවැත්වෙනවා. මාලිගා කන්දවැනි උසාවිවල ඒවටත් අපිට සහභාගී වෙන්න සිද්ධ වෙලා තියෙනවා. මේ වගේ දෙපැත්තෙම අපිට මිතුරන් වගේම විශේෂයෙන්ම සතුරන් පිරිසකුත් මේ කටයුතු වලදී නිර්මාණය වෙලා තියෙනවා. ඒ දෙපැත්තම එක තමයි අපි මේ ගමන යන්නේ. එතනදී අපිට පැන නැගුණු ගැටලුවක් තිබුණා. විශේෂයෙන් දැන් ගොඩක් අය ධර්ණ මතයක් තමයි මේ පාරවල් වල ඉන්න සත්තු ඔක්කොම එකතු කරලා එක එක තැන් හදලා ඒවට ගිහින් දැම්මනම් මේ ගැටලුව විසඳෙනවා කියන එක. ඇත්තටම එහෙම පාලනය අපි වෙන රටවල් මේ සතුන් වීදි සතුන් පාලනය කරපු විදිහ ගැන බලනකොට ඒක සාර්ථක ක්‍රමයක් වෙන්නේ නැහැ. මොකද මේ අපි විශේෂයෙන් මේක ගැටලුවක් වෙලා තියෙන්නේ අපි වීදි සුනකයන් සම්බන්ධව.
ඉතින් මේගොල්ලෝ අර පොඩි කණ්ඩායම් වශයෙන් ඉන්න සත්තු නිසා ගොඩක් අයව එක තැනකට දැම්මහම විවිධ ගැටලු පැන නගිනවා. විශේෂයෙන් මේ බෝ වෙන රෝග ඉක්මනට ව්‍යාප්ත වෙනවා, මේගොල්ලෝ හපා ගන්නවා වගේ කටයුතු. ඉතින් එතනදී මේ රැකවරණ මධ්‍යස්ථාන අවශ්‍ය වෙන විශේෂ සතුන් පිරිසක් ඉන්නවා. ඒ තමයි ආබාධිත සතුන්. ඒගොල්ලෝ රිය අනතුරකින් ආබාධිත වුණාට පස්සේ ගොඩක් අයගේ මේ පොදු වැට පේලිය හානි වුණාට පස්සේ ඒක මේ සත්කම් මගින් හෝ වෙන ක්‍රියාවකින් නැවත යථා තත්ත්වයට පත් කරන්න ඉතාමත් අපහසුයි. 99%ම සතුන් පූර්ණ කාලීන ආබාධිත සතුන් බවට පත් වෙනවා. එහෙම වුණාම මේ අයට රැකවරණ හොයන්නත් අපහසුයි. මොකද මේ ගොල්ල වෙනුවෙන් විශේෂ කැපකිරීමක් කරන්න අවශ්‍යයි. ඉතුරු කාලෙදී ගොඩක් මේ සතුන් මහපාරවල් දිගේ බඩගාගෙන තමයි ඊට පස්සේ ගමන් කරන්නේ. එතකොට අර සාර පාරට ඒගොල්ලන්ගේ තුවාල වෙලා ඒ තුවාල පෑරිලා ලොකු ගැටලු විශාල ගැටලු වලට මුහුණ දෙන්න වෙනවා. මේ වගේ සතුන්ට රැකවරණ මධ්‍යස්ථානයක් අවශ්‍යයි කියන උවමනාව අපිට ඒ දවස්වල තිබුණා. 2017 ඉඳන්ම අපේ අදහසක් තිබුණා මෙහෙම රැකවරණ මධ්‍යස්ථානයක් හදන්න. නමුත් ඒක පියවරෙන් පියවරට ගිහිල්ලා අපිට එවෙනුවෙන් සුදුසු ඉඩමක් මිලදී ගන්න හැකියාව ලැබුණේ, කියන්නේ අපිට පරිත්‍යාග විදිහට ලැබුණේ 2019 වර්ෂයේදී. ඊට පස්සේ 2019 අග වගේ තමයි අපි 2020 අග වගේ තමයි මේ කටයුතු ගොඩනැගිලි කටයුතු ආරම්භ කරේ. එතනදී වෙන්නේ අදියර 3කට තමයි අපේ මේ අභය භූමිය නිර්මාණය වෙන්නේ. බව බව අභය භූමිය නමින් අපි මේ ව්‍යාපෘතිය නම් කරලා තියෙන්නේ. අපි දකිනවා දැන් විදේශ රටවල් වල අපි මේ ඔය ඝාතකාගාර වලින් ගන්න විශේෂයෙන් ගවයන්, ඌරන්, එළුවන් වගේ සත්තු තුරතල් සතුන් විදිහටත් ගොඩක් රටවල් වල විශේෂයෙන් ඌරන් කියන්නේ අපිට අලුත් දෙයක් වුණාට ඒක අර වෙන ගොඩක් රටවල් වල තියෙන ඒගොල්ලෝ බල්ලන්ටත් වඩා බුද්ධි මට්ටමින් ඉහළ ඉන්න සතුන් පිරිසක් විදිහට සලකනවා. ගොඩක් වෙලාවට ඒගොල්ලෝ හීලෑ කරගත්තාම ගොඩක් හුරතල් සතුන් විදිහට මිනිසුන්ගේ මානසික පීඩනය අවම කරගන්න ඒගොල්ලන්ව හදා වඩා ගන්න පුළුවන්. ඉතින් මේ අභය භූමියේ කොටසක් වෙන් වෙනවා මේ සතුන් වෙනුවෙන්. එතකොට අපේ අදහස වෙන්නේ මේ පුංචි දරුවන්ට ඇවිල්ලා මේ සතුන් එක්ක කාලය ගත කරනකොට ඒගොල්ලන්ට අදහසක් යනවා මේ සතුන්ව ආහාරයක් විදිහට දකින්නට වඩා මේගොල්ලොත් අනිත් සතුන් වගේම සුනකයන් වගේම අහිංසක සතුන් කොට්ටාසයක් විදිහට දකින්න. ඒ විදිහට තමයි අපි අභය භූමිය නිර්මාණය වෙන්නේ. පළවෙනි අදියර විදිහට මේ ආබාධිත සතුන්ව රැකබලා ගන්න මධ්‍යස්ථානය ඉදි කරනවා. ඊට පස්සේ සත්ව රෝහලක් විදිහට සතුන්ට ප්‍රතිකාර කරන කුෂ්ඨ රෝග වලින් තුවාල වලින් පීඩා විඳින සතුන්ට ප්‍රතිකාර කටයුතු කරන ප්‍රතිකාර මධ්‍යස්ථානය ආරම්භ වෙනවා. දෙවෙනි අදියර විදිහට තමයි ප්‍රතිකාර මධ්‍යස්ථානය ආරම්භ වෙන්නේ. තුන්වෙනි අදියර විදිහට මේ මරණයෙන් බේරගත්ත ඝාතකාගාර වලින් ගෙනාපු සතුන්ට අභය භූමියක් විදිහට ජීවිත දානය දීලා දරුවන්ට ඇවිල්ලා ඒ සතුන් එක්ක කාලය ගත කරන්න ළමා උද්‍යානයේ ඉදි කරනවා. අපේ අර සුසාන භූමියක් ගැන කතා කරපු නිසා ඒක විශේෂ ඉල්ලීමකට මං හිතන්නේ ලංකාවේ පළවෙනි සුසාන භූමියේ වැඩ කටයුතු වෙනුවෙන් ඒ මුදල් වෙන් කරලා ඒ කටයුතු ආරම්භ කරන්න මුලපිරුවා. ඒකට විශේෂ ස්තූතිය දෙන්න ඕනේ අපේ විද්‍යාලයේම අපේ මිත්‍රයා ඩිලාන් ලිවේරට. ඔහු තමයි මේ ඉල්ලීම යෝජනාව අපි හරහා ඉදිරිපත් කරලා මේ කටයුතුට මුල් පිරුවේ. එතකොට දැන් කොරණෑගල නගරේ තමයි පළවෙනිින්ම මේ විදිහට සුසාන භූමිය ඉදි වෙන්නේ. ලංකාවේ සුරතල් සතුන් වෙනුවෙන් වෙන් කරන පළවෙනි සුසාන භූමිය ඉදිරියේදී ඒ කටයුතු ආරම්භ වෙන්නේ කොරණෑගල නගරේ ලංකාවේ මුල්ම සුරතල් සතුන්ගේ සුසාන භූමිය විදිහට. හොඳයි. ඉතින් අපි අපේක්ෂා කරමු බලාපොරොත්තුම දැන් මේ වීඩියෝ එක හරහා සහ ඔබගේ මේ ප්‍රචාරණය හරහා ඉදිරියේදී සුසාන භූමිය ආරම්භ වීමත් එක්ක ඉදිරි දිස්ත්‍රික්කවල නගරවලත් මේ ආකාරයෙන් ඔබට ඒ අවස්ථාව හිමි වෙන්න කියලා. දැන් මේ අභය භූමියේ එතකොට දැන් කවුරු හරි කෙනෙක් දැන් මේ විවෘත කරයින් පස්සේ මේ ඔබ කිව්වා මේ දරුවන්ට ඇවිල්ලා මේ සතුන් එක්ක කාලය ගත කරලා මේ සතුන් එක්ක සමීප වෙලා ඊට පස්සේ ඔවුන්ට කිසියම් අදහසක් යොමු කරන්න ඔබගේ බලාපොරොත්තුව තියෙනවා මේ මාංශයට වඩා මේ සතුන් අපේ ජීවිතයට සමීප කරගෙන උන් ලං කරගෙන උන් එක කාලය ගත කරන එක ඉතාමත් හොඳ කාර්යයක් කෙනෙක්. ඉතින් ඒ අවස්ථාවන් වලදී කිසියම් කෙනෙක් කැමති නම් මේ ඔබේ මේ අභය භූමියේ ඉන්න සතෙක් තමන්ගේ නිවසට අරගෙන ගිහිල්ලා ඔවුන්ගේ නිවසේ සුරතලයට ඇති කරන්නට එයට අවස්ථාවන් කොහොමද ඔබ සලස්සල දෙන්න බලාපොරොත්තු වෙන්නේ? ඔව්, ඒකටත් අවස්ථාව තියෙනවා. දැනටත් අපි එහෙම කටයුතු සිද්ධ කරනවා කියන්නේ අපි යටතේ නිදහස් කරගත්තු, අපි හරහා නිදහස් කරගත්තු
ක්‍රිස්ටිනා කියලා ඔයගොල්ලන්ට දකින්න පුළුවන් Facebook page එකකුත් තියෙනවා ක්‍රිස්ටිනා කෑමක් නෙමෙයි දරුවෙක් කියලා එයා වෙනුවෙන් විවෘත කරපු එහෙම ගත්ත පුංචි ඌරු පැටියෙක් හැදෙනවා අනිත් විශේෂයෙන් ගොඩක් වෙලාවට අපි මාස්පතා අබේ දානමය වැඩසටහන් කරනවා මේ මරණයට කැප වෙලා ඉන්න ගවයන්ව නිදහස් කිරීමේ කටයුතු එතනදිත් අපි සතුන්ව බාර දෙන සුදුසු පවුල් වලට බාර දෙන ක්‍රියාවලියම තමයි ඉදිරියට අබේ භූමිය හරහා බාර දෙද්දි යොදාගන්නේ ඒ කියන්නේ අපේ විශේෂ නීති සතාට හොදක් කරන්න අපි නිර්මාණය කරපු නීති පද්ධතියක් තියෙනවා කියන්නේ අපිට අප්ඩේට් ලබා දෙන්න සහ මාස්පතා අපි ඒ සතුන් නිරීක්ෂණය කරොත් ඒකට අවස්ථාව ලබා දෙන්න ස්වභාවිකවම මිය යනතුරු රැකබලා ගන්න වගේ අපේ එකග විය යුතු එකගතාවයන් කීපයක් තියෙනවා ඒ දේවල් වලට එකතු වෙලා ඕනම කෙනෙක්ට අවස්ථාව තියෙනවා මෙහෙම සතෙක්ව අරගෙන ගිහිල්ලා අවශ්‍ය ඉඩකඩ තියෙනවා නම් ඔවුන්ට ඒ සුදුසු පරිසරයක් නම් ඔවුන්ව රැකබලා ගන්න. ඒ වගේම දැන් අපි දන්නවා දැන් ඔබ වගේම දැන් අපි දන්න තවත් මේ පුත්කලෙන් පෞද්ගලිකව හෝ තවත් වෙන සංගම් මගින් මේ අබේ දානමය කටයුතු කරනවා අපි දන්නවා මේ ලංකාව ඇතුලේ. ඒ කවුරු හරි කෙනෙකුට අවශ්‍ය නම් මේ අබේ දානය ලබා දුන්නයින් පසුව ඔබේ මේ අබේ භූමියට ඒ සත්ව යොමු කරන්න ඔවුන්ටත් හැකියාව තියෙනවා නේද ඔබත් එක්ක සම්බන්ධ වෙලා ඒ කටයුතු කරන්න? ඔව් මේකේ වැඩ කටයුතු ඉවර කරාට පස්සේ අපි එවෙනුව වෙනම ක්‍රියාවලියක් හදනවා කියන්නේ අපිට අක්ෂර දෙක වගේ තමයි මුල්ම භූමි ප්‍රමාණය තියෙන්නේ හැබැයි අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේ වයිබ පළාතෙන් ආරම්භ කරලා ඉතුරු පළාත්වලත් මේ විදිහේ පළාත් මූලික වෙලා මේ ප්‍රතිකාර මධ්‍යස්ථානයන් සහ මේ සතුන්ට රැකබලා ගන්න මධ්‍යස්ථානයන් ඉදිකිරීම කටයුතු කරන්න ප්‍රථම අදියර තමා මේ කුරුණෑගල අපේ ඉදිකරෙන්නේ. ඉතින් අක්කර දෙහක වගේ ඉඩකඩක් එක්ක අපිට විශාල සතුන් ප්‍රමාණයක් එතනදී රැකබලා ගන්න ගැටලුකාරී තත්ත්වයක් එන්න පුළුවන්. හැබැයි අපි මැදිහත් වෙලා ඒ හරහා දැන කරන ක්‍රියාවලිය තමා සුදුසු පෞල්වත බාර දෙන්න අපේ මැදිහත් වීම යටතේ ඕනම කෙනෙක්ට පුළුවන් ඔවුන් නිදහස් කරන සතුන් අපිව සම්බන්ධ කරලා අපි හරහා ඒ සඳහා සුදුසු පෞල්වත බාර දෙන්න. ඉතනින් පස්සේ සතුන්ගේ අධීක්ෂණ කටයුතු ඔවුන්ටම කරන්න පුළුවන්. ඒ ගැන සොයා බලලා මොනවහරි යම් කිසි අක්‍රමිකතාවයක් සිද්ධ වෙනවා නම් අපිව දැනුවත් කරලා ඒ විදිහට කටයුතු කරන්න පුළුවන්. හොඳයි. කුරුණෑගල කොයි ප්‍රදේශයේද මේක ඔබ නිර්මාණය කරමින් යන්නේ? පැල්ලන්දෙනිය කියන මාස්පත පහු කරලා යනකොට අපිට පැල්ලන්දෙනිය හන්දිය හම්බ වෙනවා. ඒක භූමිය පාරේ තමයි කිලෝමීටර් 3ක් විතර යනකොට තමයි මේ ස්ථානය තියෙන්නේ. අපි වැඩ කටයුතු අවසන් වුණාම Google සිස්ටමට මේක ස්ථාපනය කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. ඉතින් මම හිතන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මේ ආරම්භ කරන මේ ඉතාමත් උතුම් කාර්යය ඉදිරියේදී අනිකුත් දිස්ත්‍රික්කවලට පළාත්වලට අපි බලාපොරොත්තු වෙනවා ගිහන් කිව්ව ආකාරයටම මේ ව්‍යාප්ත කරන්න. ඉතින් ඉදිරියේදීත් මේ ව්‍යාප්තියත් එක්ක අපි තවත් වරක ගිහන්න සම්බන්ධ කරගෙන කතා කරමු මේ ගැන. දැන් අපි ඇවිල්ලා ඉන්නේ අද සාකච්ඡාවේ අවසාන භාගයට. ඉතින් ගිහන් දැන් ඔබ කියපු විදිහට ඔබ මේ බව බව සංකල්පය නිර්මාණය කරපු තැන ඉඳන් මේ අබේ භූමියේ මේ නිර්මාණය කරන තැන දක්වා මේ කාල සීමාව ඇතුලේ ඔබ බොහොම දුර ගමනක් සහ බොහොම හොඳ ගමනක් ගොඩක් දෙනෙක් යන්නට අපේක්ෂා නොකරන ගමනක් ඇවිල්ලා තියෙනවා. මේ තරුණ තරුණයන් රසක් පිරිවරාගෙන ස්වේච්ඡාවෙන් තමන්ගේ දායකත්වය ලබා දෙන පිරිස් පිරිවරාගෙන ඉතින් මේ ගමන ඇතුළෙදී මේ වෙනකන් මේ ගමන එන්න ඔබට උදව් කරපු බොහොමයක් දෙන ඇති. ඉතින් අපි වැඩසටහනේ අන්තිම භාගයට ඇවිල්ලා ඉන්න නිසා ඉතිරි ප්‍රශ්න ටික කතා කරන්න කලින් ඔවුන් සියලු දෙනාම මතක් කරන්නට මම ඔබට අවස්ථාවක් දෙනවා. අපි ඔවුන් මතක් කරලා ඉමු ඉදිරියට යන්න ඔබට මේ වෙනකන් උදව් කරපු සියලුම දෙනා. විශේෂයෙන් කටයුතු ආරම්භ වෙන්නේ අපේ නිවසින්. ඉතින් අපේ ගෙදර විශේෂයෙන් අම්මා අයියා ඒගොල්ලන්ට තමයි මුලින්ම ස්තුතිවන්ත වෙන්නේ මේ ගැන. ඉතින් එහාට ඉන්න යාළුවෝ ගොඩක් අය මුල්ම කාලේ ඉඳන් ගොඩක් උදව් කරා මේ කටයුතු කරන්න. ඒගොල්ලන්ගෙන් එහාට ගිහිල්ලා අපිට උදව් කරන පිරිස ආධාර වලින්ද වචනකින්ද එහෙම නැත්නම් මේ අවශ්‍ය බඩු බාහිර ආදීන් මේ දේවල් වලින් උදව් කරන පිරිස ඒගොල්ලෝ විශේෂයෙන් මතක් කරන්න ඕනේ. මොකද මේ දක්වා කරපු කිසිම කාර්යයක් අපිට සාර්ථක කරගන්න ලැබෙන්නේ නැහැ මේ පිරිසගේ දායකත්වය නැත්නම්. ඒ වගේම ක්‍රියාකාරීව මේ දේවල් වලට කිසිම ලාභ අපේක්ෂාවකින් තොරව දිවාරා නැතුව ඇවිල්ලා ගොඩක් වෙහෙසන පිරිස කොළඹ සහ එහෙම් පිටපළාත්වල ගොඩක් දෙනා ඉන්නවා. සමහර අය ඇවිල්ලා සමහර ව්‍යාපෘතිවලට කලින් දවස් දෙක තුනකට කලින් ඇවිල්ලා
එකම ඇදුම ඇදගෙන නිදාගෙන එකට ඉඳලා උදව් කරලා යන පිරිස ඉන්නවා. කිසිම දෙයක් බලාපොරොත්තු නොවි මේ හැම කෙනෙක්ටම, ඒ වගේම අපිත් එක්ක වැඩ කරන පශු වෛද්‍යවරුන්ට විශේෂ සහනයන් දීලා තියෙනවා. ඒගොල්ලෝ විශේෂයෙන් අපේ රෝහලක සතෙක් නවත්වනකොට වෙන පුද්ගලයෙක්ට නම් දිනකට 1500ක් වගේ මුදලක් අය වෙනවා නම් අපිට රුපියල් 800ක් වගේ ඒගොල්ලෝ ඩිස්කවුන්ට් දෙනවා. ඒ වගේම අපිට අවස්ථාව දීලා තියෙනවා සතෙක් ඇතුළත් කරනකොට බිල්පත් ආදී එවලේ පියවන්න අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය මුදල් පිය වුණාට පස්සේ පසුව මේ රෝහල් වල බිල්පත් පියවන්න පුළුවන්. මේ වගේ විශේෂ අවස්ථාවන් විශේෂයෙන් කඩවත ඩොක්ටර් පෙට් සත්ව රෝහල පෙට්විලා කුරුණෑගල පෙට්දීකයා මේ වගේ පශු වෛද්‍ය රෝහල් වල වෛද්‍යවරුන්ම ඒගොල්ලෝ ගොඩක් අපිට උදව් කරනවා. එයාලගේ ශක්තියත් එයාලගේ උදව්වත් අපිට ශක්තියක් වෙලා තියෙනවා මේ දේවල් මේ විදිහට කරගෙන යන්න. ඉතින් නම් වශයෙන් විශාල පිරිසක් ඉන්නවා අපි පොදුවේ ගත්තාම. වචනයකින් හරි අපිට සහයෝගය දෙනවා නම් ඒ හැම කෙනෙක්ම අපි විශේෂයෙන් ආදරයෙන් මතක් කරනවා මේ වෙලාවේ අපි මේ ආපු ගමන් මගට ශක්තියක් වුණාට. ඒ වගේම යශෝදයාටත් මෙහෙම සම්බන්ධ කරගෙන අනිත් අයව අපිව දැනුවත් කරන්න මේ අවස්ථාව දුන්නට අපි ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුති සම්බන්ධ වීම ගැන ස්තුතියත් මම ඔබට පසුව යලි ලබා දෙන්න සූදානම්. දැන් ගිහන් අපි අවසානයේ මතක් කරමු, දැන් මේ 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 වීඩියෝ එක බලලා හෝ ඔබ ගැන සමාජ මාධ්‍යෙන් දැනගෙන අලුතෙන් ඔබේ මේ බවබව සංගමයත් එක්ක අත්වැල් බැඳ ගන්න ස්වේච්ඡාවෙන් කෙනෙක් කැමැත්තෙන් ඉන්නවනම් කොහොමද ඔවුන්ට ඔබව සම්බන්ධ කරගන්න පුළුවන් වෙන්නේ, මේ සඳහා සම්බන්ධ වෙන්න පුළුවන් වෙන්නේ? අපේ කටයුතු ප්‍රධාන වශයෙන්ම සිද්ධ කරන්නේ ෆේස්බුක් කියන සමාජ මාධ්‍ය හරහා. එතකොට සතෙක් කොතනක හරි ලෙඩ වෙලා ඉන්නවා නම් අපිට දැනුම් දෙන්න පුළුවන් ඒ හරහා. එතකොට අපිට රෝහල් වල තියෙන ඉඩකඩ සහ මේ තියෙන අරමුදල් වල දරන්න පුළුවන්ද කියන තත්ත්වය මත අපි සතාව මුදවා ගැනීමේ කටයුතු කරනවා. එතනදී ෆේස්බුක් එකේම අපි නිර්මාණය කරලා තියෙනවා එකතු වෙන්න කැමති පිරිසට බව බව ස්වේච්ඡා සමාජිකෙන් කියලා වෙනම ගෲප් එකක්. ඒකේ ලින්ක් එක මගෙන් ගන්න පුළුවන් අපේ මට විහාන් දිනුෂ්ක ෆේස්බුක් පිටුවට හරි බව බව ෆේස්බුක් පේජ් එකට හරි මැසේජ් එකක් ආකාරයෙන් යොමු කරොත් ඒ හරහා තමයි අපි ඉදිරියට තියෙන වැඩ කටයුතු වල අප්ඩේට්ස් දාන්නේ. ඒවා බලලා ඕනම කෙනෙක්ට තමන්ට එන්න පහසු දෙන එක තියෙනවා නම් ඒ වැඩත් එක්ක එකතු වෙන්න පුළුවන්. මේ දවස්වල කුරුණෑගලවට පිරිස ඉන්නවා නම් අභය භූමිය කටයුතු වලට විශේෂයෙන් කියන්නේ කලාව පැත්තට චිත්‍ර අදින්න ඒ වගේ දේවල් තියෙනවා නම් අපිට සතුන්ගේ හදර තියෙන කූඩු සරසන්න මේ වගේ කටයුතු වලට සහභාගී වෙන්න අවස්ථාව තියෙනවා මේ දිනවල. හොඳයි. ඉතින් මේ ගිහාන් සනහන් කරපු ඔහුව සම්බන්ධ කරගන්න පුළුවන් වෙන මේ Facebook කරා සියලුම මේ Facebook පිටුවල link මම මගේ description එකේ දාලා තියෙනවා. ඔයගලන්ට ගිහිල්ලා බලන්න පුළුවන්. ඒ link කරා ගිහිල්ලා ගිහාන්ව සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් මේ වැඩ කටයුත්තට ඔබ ස්වේච්ඡාවෙන් දායක වෙන්න කැමති නම් ඔබේ දායකත්වය ඔහුට ලබා දෙන්නට ඒ හරහා ඔබට පුළුවන්. එහෙනම් ගිහාන් අපි අවසානයේ දැන් අද මේ සාකච්ඡා අවසන් කරන්න කලින් ඔබට මං අවස්ථාවක් දුන්නොත් සමාජයට මේ මොහොතේ ඔබට දෙන්න තියෙන පණිවිඩය ඔබේ මේ කාර්යයත් එක්ක ඔබ මේ වෙනකන් අත්දැකලා තියෙන දේත් එක්ක ඔබක් හරි පණිවිඩයක් දෙන්න තියෙනවා නම් ඒට මං ඔබට අවසාන වශයෙන් අවස්ථාව දෙන්නම්. දැන් මම දන්න ශිෂ්‍යත් එක්ක පණිවිඩයක් දෙනවා නම් ගොඩක් අපි දකින්නට වඩා ඇත්තනම කනගාටුයි අපේ රටේ දිනපතා අහන්න ලැබෙන අපිට එන්න පණිවිඩත් එක්ක විශාල වශයෙන් මේ සතුන්ට අසාධාරණකම් සිද්ධ වෙනවා ගොඩක් වෙලාවට. ඉතින් අපි දන්නවා අවිහිංසාවාදී දහමක් මූලික වෙලා මේ වගේ රටක මේ වගේ දේවල් අහන්න ලැබෙන එක ඉතාමත් කනගාටු දායක තත්ත්වයක්. ඡන්දයක් ලං වෙන කාලය ආපුහම හැම පක්ෂයකින්ම අපිට ආරාධනා ලැබෙනවා ඔවුන්ගේ පොරොන්දු වලට අපිට පොරොන්දු විදියට ලබා දෙනවා මේ සතුන් සම්බන්ධ සුදුසු නීතිමය පරිසරයක් නිර්මාණය කරලා දෙනවා සහයෝගය ලබා දෙන්න කියන කාරණය. එතනින් පස්සේ ඡන්දයෙන් පස්සේ මේ කිසිම කෙනෙක්ට මේ දේවල් මතක හිටින්නේ නැහැ. ඒගොල්ලොන්ට අපි හිතන්නේ මේ සතුන්ට ඡන්දයි තියෙන තීම තමයි මේකට හේතුව. ඉතින් මේ සත්ව සුභ සාධනය කියන එක මේ සංවිධානගත වෙලා මේ විශාල පිරිසකගේ උදව් අරගෙන කරන්නම ඕන දෙයක් වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ යන පාරේ ඔයාලා දකින්න පාරක ඉන්න මේ අසරණ පුංචි බලුපැටියෙක්ට හරි ඔයාලට පුළුවන් නම් ළඟම තියෙන කඩේකින් බිස්කට් එකක් මිනිස් ගෙඩියක් හරි දෙන්න. එතනක් තියෙන සත් සුභ සාධනයම තමයි අපිත් මේ කටයුතු ආරම්භ කළේ එහෙමයි. ඒ හින්දා මේ සතුන් ඔවුන්ට හඩක් වෙන්න බෑ, ඔවුන්ගේ හඩ වෙන්න ඕනේ අපි. ඒ නිසා මේ සතුන්ට උදව් කරන්න බැරි නම් අරුමතනමේ ඔවුන්ට හිංසාවත්වක් නොකර ඔවුන්ගේ නිදහසේ ඉන්න ඔවුන්ට අවස්ථාව දෙන්න කියන ඉල්ලීම කරනවා. හොඳයි. ඉතින් ඒ ඉල්ලීමත් එක්ක අපි සූදානම් මේ තමත් හරවත් කතා බහ නිමා කරන්නට. ඉතින් හිතවතුනි අද
මේ මගේ YouTube channel එකේ අලුත් segment එකෙන් ඕගොල්ලන්ට මම එකතු කරගෙන ආවේ අපේ කාලේ බොහොම වටිනා වැඩක් කරන තරුණේ කවුරුත් නොහිතන පැත්තකට යොමු වෙලා ස්වේච්ඡාවෙන්ම Taman වට එකතුණු පිරිසක් සම්බන්ධ කරගෙන අහිංසක සතුන්ගේ සුබසාධනය වෙනුවෙන් Tamanගේ කාලය ශ්‍රමය කැප කරපු අපේ කාලේ තරුණෙක් මගේ මිත්‍රෙක් ගිහාන් දිනුෂ්ක ජයතිලක ඉතින් ගිහාන් බොහොම ස්තුතියි මේ ආරාධනය පිළි අරගෙන මාත් එක්ක මේ වැඩසටහනට මේ segment එකට එකතු වුණාට ඉතින් ඔබගේ ඒ වටිනා අදහස් මම හිතනවා මේ වීඩියෝ එක හරහා මේ බලන පිරිස ඔබත් එක්ක ඉදිරියේදී තවත් හොඳින් ශක්තිමත්ව එකතු වෙයි ඔබේ ඉදිරි වැඩවලට ඉතින් බලාපොරොත්තු වෙනවා ඔබෙන් තවත් හොඳ දේවල් දකින්න මේ රටට තවත් තරුණෙක් විදිහට මේ කාලය ඇතුළත කරන්න පුළුවන් සියලුම දේ මේ සතුන්ගේ සුබසාධනෙ වෙනුවෙන් ඉදිරියේදීත් කරන්න ලංකාව පුරා මේ බවබව සංකල්පය ගෙනියන්න සහ ඔබෙන් පන්නරය ලබාගෙන තවත් මේ වගේ වැඩවලට බිහි වෙන්න පිරිස් නිර්මාණය කරන්නට මේ සංකල්පය හරහා ඔබට හැකියාවක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් එහෙනම් හිතවතුනේ අද මාත් එක්ක සම්බන්ධ වුණේ ගිහාන් ජයතිලක බව බව සත්ව සංගමයේ බව බව සංකල්පයේ නිර්මාතෘවරයා. ඉතින් මම හිතනවා ඔබට හොඳ කතාබහක් අද ලැබෙන්නට ඇති කියලා මේ ඌත් එක්ක අපි ගත කරපු මේ විනාඩි කිහිපය ඇතුළේ. ඉතින් ඔහුට ඔබට කතා කරන්න අවශ්‍ය නැහොත් ඌත් එක්ක සම්බන්ධ වෙන අවශ්‍ය නම් මම කලින් කිව්වා වගේ ඒ සියලු විස්තර මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔබට පුළුවන් මගේ ඩිස්ක්‍රිප්ෂන් එකට ගිහිල්ලා ඔහුත් එක්ක ඒ වෙනුවෙන් සම්බන්ධ වෙන්න. එහෙනම් අදට සූදානම් වෙන්නේ මගේ මේ segment එක නිමා කරන්න. ඉතින් ආරාධනා කරනවා subscribe කරන්න, like කරන්න, share කරන්න මගේ YouTube channel එක, ඒ වගේම මගේ Facebook page එක Talk with YP like කරන්න, follow කරන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම මේ ගිහාන්ගේ බව බව Facebook පිටුව, ඒ වගේම මේ සංගමයට ඔබ බැඳෙන්න කියලා ආරාධනා කරනවා. ඒ හරහා ඔබට තවත් තොරතුරු යාවත් කාලීන වෙන්නට පුළුවන් ඔහුගේ මේ වැඩ කටයුතු සම්බන්ධයෙන්. එහෙනම් සූදානම් වෙන්නේ අදට මේ video එකෙන් සමු අරගෙන යන්න. එහෙනම් ගිහින් එන්න හැමෝටම ජය වේවා.